තනයි. ඔව්. එක එක ගුවන් යානා වෙනදාටත් වඩා වැඩපෙන්වමින් හරි හැදට හිඟුරක් ගොඩ හසේ නිදහසේ සැරිසරනවා. ඒ ස්කයි ෆ්ලෑෂ් ගුවන් හමුදා ප්‍රදර්ශනය නිසා. මේ ප්‍රදර්ශනය සහ සැනකෙළිය ගුවන් දෙදරවන මාධ්‍ය ක්‍රියාන්විතයක් බවට පත් කරවන්න අපේ කට්ටියක් එහෙ ගිහින් ඉන්නවා. ඒ අයව මුණ ගැහෙන්න අදත් ඔබත් එන්න අපිත් එක්ක යන්න. ස්කයි ෆ්ලෑෂ් ගුවන් දෙදරවන තවත් මාධ්‍ය ක්‍රියාන්විතයක්. ශ්‍රීලංකා ගුවන් හමුදාවේ පියාඹන යුද ටැංකියේ ඉඳන් තමයි ස්කයි ෆ්ලෑෂ් ප්‍රදර්ශනයේ සිව්වන දිනේදී අපි ඔබ මුණ ගැහෙන්නේ. මේ ගුවන් යානයේ තොරතුරු වගේම ස්කයි ෆ්ලෑෂ් ප්‍රදර්ශනයේ තවත් බොහෝ තොරතුරු අද අපි ඔබට කියනවා. MI-24 ගුවන් යානා හිඟුරක්වද ඉහළ අහසේ පියාසර කරන්නේ දෛනිකව මේ ප්‍රදර්ශනයේ සමාරම්භය සනිටුහන් කරමින්. රුසියා නිෂ්පාදිත MI-24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානය මේ ප්‍රධාන කාර්යභාරයේ වූ යුද සමයේදී සතුරාට සමීප ගුවන් ප්‍රහාර PT-6 ගුවන් යානාව ඉහළ අහසේ පියාසර කරන විට හරියට අහසට නැග්ග ජිම්නාස්ටික් ක්‍රීඩකයෙක් වගේ ගුවන් යානා පදවන ගුවන් නියමයකු අතපොත් ලැබීම සිදු කරන්නේ මේ ගුවන් යානාවෙන්. ඉහළ අහසදී ඕනෑම අතකට හරවන්න පුළුවන් මේ ගුවන් යානාව නිෂ්පාදනය කරලා තියෙන්නේ චීනයේ. ගුවන් හමුදාවේ ඉන්නේ විවිධ දක්ෂතාවලින් පරිපූර්ණ අය. අයිස් කුට්ටියක හැඩතල මවපු මේ වේදිකාව ඊට පස්සේ යන්නේ ඇගේ හැඩතල දකින්න. ස්කයි ෆ්ලෑෂ් ප්‍රදර්ශනයේ නරඹන්නට ඔබ ආවතින් ටිකක් අමුතු ආකාරයේ විලාසිතා දැක්මක් දකින්නට පුළුවන්. බැලු බැලමට පේන්නේ කරාටි සම්දර්ශනයක් වගේ. හැබැයි මේක විලාසිතා දැක්මක්. මේක තියෙන විශේෂත්වය තමයි ගුවන් හමුදාවේ AA නිලයන් AA අවස්ථාවලදී පාවිච්චි කරන නිලැඳුම් මේ විලාසිතා දැක්මට එකතු කර තිබීම. එහෙමනම් හෙටත් මෙවැනි සුන්දර දසුන් සමග මුණ ගැහෙන බලාපොරොත්තු වෙන අදට සමුගෙන යනවා. ස්කයි ෆ්ලෑෂ් ගුවන් දෙදරවන තවත් මාධ්‍ය ක්‍රියාන්විතයක්. ඔබ සමාජයට වැඩ කරන්න කැමති නම් මුලින්ම පුරුදු විය යුත්තේ සමාජයෙන් බැනුම් නැසීමටයි. ඒ ඇත්ත කතාව සමාජ පණිවිඩයක් විදිහට ඉදිරිපත් කළේ අනගාරික ධර්මපාලතුමා. අනගාරික ධර්මපාලතුමාගේ 147 වැනි ජන්මදිනය අදයි. ඒ වෙනුවෙන් අපේ රටේ වගේම එතුමා අවසන් කාලයේ ගත කළ ඉන්දියාවෙත් අනුස්මරණ උත්සව පැවැත්වෙනවා. ඉන්දියාවේ තියෙන උත්සවයට ලයිව් ටේජ් කණ්ඩායමක් ගියා. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 147 වන ජන්මදින වැඩසටහන් මාලාවක් ඉන්දියේ මහබෝධි සමාගමේ බුද්ධගයා ශාඛාව කේන්ද්‍ර කරගෙනමින් අද දිනේදී සංවිධානය කර තිබුණා. ඒ අනුව ධර්මපාලතුමන් අනුස්මරණය කරමින් දර්ශනීය පෙරහැරක් අද උදැසන පැවැත්තුණා. බුද්ධගයාවේ පිහිටි ඉන්දියේ මහබෝධි සමාගමේ ශාඛාව ඉදිරිපිටින් ආරම්භ වූ පෙරහැරට ශ්‍රී ලංකාවෙන් පැමිණි බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වී සිටියා. ඉන්දියේ මහබෝධි සමාගමේ ප්‍රධාන ලේකම් ආචාර්ය පූජ්‍ය දුඩංගුඩ රේවත නාහිමියන්ගේ පූර්ණ අනුශාසකත්වයෙන් පැවති පෙරහැරට සංස්කෘතිකාංග කිහිපයක්ද එක් කර තිබුණා. දර්ශනීය පෙරහැර අවසන් වුණේ ජයශ්‍රී මහබෝධින් වහන්සේ අභියසට පැමිණීමෙන් අනතුරුවයි. එතනදී විශේෂ ආගමික වතාවක් පැවැත්වීමෙන් පසු ඉන්දියා මහබෝධි සමාගමේ බුද්ධගයා ශාඛාව ඉදිරිපිට ඇති ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ අයුරුයි මේ. මෙම වැඩසටහන් මාලාවට සමගාමීව භික්ෂූන් වහන්සේ සියක් නමක් වෙත සංඝික දානමය පුණ්‍ය කර්මයක් පැවැත්වුණා. ඉන් අනතුරුවයි ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 147 වන ජන්මදින සමරුවේ ප්‍රධාන උත්සවය ආරම්භ වුණේ. මේ සඳහා උතුරු ඉන්දියේ බිහාර ප්‍රාන්තයේ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් පැමිණ සිටියා.